ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. අන්තිමට මේ දේශපාලනයේ දැන් ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියෙනවා. ඔබේ සහායකට ජනාධිපතිවරණයක් තියෙනවා නියමිත වෙලාවට තියන්න ඕන. 20-24 ඔක්තෝබර් මාසේ තියන්න ඕනේ ඊට පෙර. මහමැතිවරණයේ තියන්න තියෙනවා 20-25. මම පළවෙනි එක කියන්නේ නියම වෙලාවටයි මැතිවරණ ගේන්න ඕනේ. මේ රටේ මහජන මුදල් කන්න බෑ කලින් මැතිවරණ තියලා. දැන් මැතිවරණයක් ගේනවා නම් ඊළඟට ඉස්සල්ලාම ගේන්න තියෙන මැතිවරණය තමයි දැන් කාලයක් තියන්න බැරි වෙච්ච පළාත් පාලන මැතිවරණ. ඒකේ අනිවාර්යයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒක මම පැහැදිලිවම ඉන්නේ. මේක විකෘතියක් වුණා, අංග විකල වුණා, මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රටට බරක්. පළාත් පාලනයේ මම හිතනවා මන්ත්‍රීවරු එච්චර අවශ්‍ය නැහැ. අඩු ප්‍රමාණයක් ඇති මේ රටේ ප්‍රශ්නේ. ඒක නිසා නිසි වෙලාවට ඡන්ද තියන්න ඕන. බලමු අපි කොහොමද කියලා, කවුද ඉදිරිපත් වෙන්නේ, මොන විදියද, රටට අවශ්‍යතාවය මොකද්ද, ජාතික ප්‍රතිපත්ති ටික අනිවාර්යෙන් ගේන්න ඕන. ආවට ගියත් නම් උදව් කරන්නේ නැහැ ඊළඟට. ඒක හොඳට මතක තියාගන්න. ආවට ගියාට කඩේ යන්නෙත් නැහැ. ආවට ගියාට අපේක්ෂකයන්ට වැඩ කරන්නෙත් නැහැ. රටේ ජාතික ප්‍රතිපත්ති ටික අනිවාර්යෙන් ගේන්න ඕන. ඒක තමයි පළවෙනි එක. ඒ වගේම තමයි පුද්ගලික අභිලාෂ මත මේ රටේ වැඩ යන්න බෑ. හරි. ඒ වගේම තමයි වංචාව දූෂණය හොරකම නැතිව හරි වැඩපිළිවෙලක් එන මොකද්ද කියන විශ්වාසය. එකක් තමයි රටේ රාජ්‍ය නායකයාද පාර්ලිමේන්තුවද වෙනස් විය යුතුයි. වෙනස් විය යුතුයි. 74 පෙර පාර්ලිමේන්තුව එන්න ඕන. නේද? ආර්ථික ශක්තියක් තියෙන්න ඕන. ප්‍රායෝගික වෙන්න ඕන. මේ ඡන්දයක් ලං වෙලා විස්මුණු දාගන්නේ වට රැවටෙන්නේ නැහැ නැවත මිනිස්සු. ඒ වගේම තමයි ප්‍රායෝගික වෙන්න ඕන, ආර්ථික හයියක් තියෙන්න ඕන. ප්‍රාය ඊට පස්සේ එතනින් එහාට ගත්තහම මේ අයට හොඳ අත්දැකීම් තියෙන්න ඕන. ඒ වගේම උගත් වෙන්න ඕන. ඒ වගේම තමයි ආර්ථික ශක්තියක් තියෙන්නත් ඕන. මෙන්න මෙහෙම තත්වයක අය තමයි අපි පාර්ලිමේන්තුවටත් ගේන්නේ. ඒක නිසා අපිට ලැජ්ජයි නේද ලෝකෙට යන්න. ආසියාවේ දෙකට හිටපු අපි ආසියාවේ රටවල් 48කින් ජපාන්ට විතරයි දෙවෙනි උනේ. අද අපි අෆ්ගනිස්තානයේ තෙකක් උඩින් ඉන්නෝ. ඒක නිසා මොනවා වුණත් අපි සියලු දෙනා අසාර්ථකයි. මෙතනින් එහාට වෙනස් වෙලා වැඩ කරන්න ඕනේ. දැන් මම ඔබේ සහාය කාටයයි කියන්නේ. ඒක තමයි මම කිව්වේ. සහාය ආවට ගියාට දෙන්නේ නැහැ. බලලා හරියට තීන්දුව කළා මොකද්ද කියලා හොඳම විදියට දෙන්නේ. මොකද්ද කියන්නේ ගිලි පෙර ගිනි පෙලෙල්ලෙන් බටකාපු මිනිහා කලා මැදිරියටත් බයයි. ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුම ලීෆ් හවුස් අමතන්න.